උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඔව් ඇත්තෙම මේක ඉතාමත් බරපතල කතන්දරයක් මේක. විශේෂයෙන්ම මේ සති දෙකේ කතන්දරය කියන්නේ ඩීසල් ටික තියෙන ඩීසල් ටික අර පරිස්සමෙන් කටයුතු කරන සති දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට එහා තාම සිහිනයක් වෙලා තියෙනවා. අර අපේ අර ලිට්‍රෝ ගෑස් එකේ සභාපතිතුමා කිව්වාගේ මං හිතන්නේ කංජතෙල් නීතික සංස්ථාවටත් වෙලා තියෙන්නේ මූද දිහා බලාගෙන ඉන්න තමයි වෙන්නේ. මොකද අපිටත් මූද දිහා බලාගෙන තමයි ඉන්නේ වෙන්නේ. කවදද ඩීසල් නැවක් යන්නේ, කවදද පෙට්‍රල් නැවක් යන්නේ කියලා ජනතාවට මූද දිහා බලාගෙන වෙරළට ගිහිල්ලා ඉන්න වෙලා වෙනවා. මේක තමයි කතන්දරේ. ඒ නිසා බලධාරීන් කරුණා කළා සහ දේශපාලඥයෝ මේක හැලුවට ගන්න නැතුව මේක ගැඹුරින් හිතලා තීන්දුව తీරන ගතිය යුතුයි. ඔය ඇත්තෙම පොදු ප්‍රවාහන්සේ බව අපි සමස්තයක් විදිහට 120ක ධාරිතාවකින් අපි තාමත් අදයි යනවා කියන්න ඕන. මිනිසුන්ට අමාරුනත් අපේ 120ක ධාරිතාවකින් අදයි යනවා. ඒ නිසා තමයි අද මේ රටේ ජනතාවට තමන්ගේ රස්සාවට තමන්ගේ ඒ වගේම කාර්යාලයට යන්න හැකියාව වෙලා තියෙන්නේ. අපි ආඩම්බරෙන් කියනවා ඒක මහන්සියෙන් අපි කරන බස්සත පෝලිමේ දවස් 3-4 ඉඳලත් අපි ඉන්ධන අරගෙන අපි ඒ සඳහා දායකත්වය ලබා දෙන නිසා මම ඒ අපේ බස්සත හිමිකරුවන්ට ස්තුති පළ කරනවා. ඒ වගේම අපේ බස්සත 3000කට ආසන්න ප්‍රමාණයක් ටයර් නොමැතිව දැන් අබලන් වෙලා ටයර් දාගන්න බැරුව ගාල් කරලා තියෙනවා. ඒ වගේ සමස්තයක් විදිහ බැලුවම බස්සත 5000ක් සම්පූර්ණයෙන් බස්සත 18000කින් 5000ක් සම්පූර්ණයෙන් අබලන් වෙලා තියෙනවා. නැවත අලුත් වැඩියා කරගන්න නොහැකිව. ඇත්තම දැන් දුරගමන් සේවාවලටත් අපි කියන්න ඕන දැන්ට යම් යම් ආකාර ඉන්ධන බෙදාහැරීම් කටයුතු කරනවා. බෞද්ධ මධ්‍යස්ථානය තුළින් පවා ඉන්ධන ලබා දීමෙන් කටයුතු කරනවා. නමුත් මෙතන කතන්දරයේ තියෙන්නේ ඩීසල් අපිට ලංකාවේ 400ට ලීටරේ නැති වුණත් ලංකාවේ කළුකඩකාරයන් ගාවේ එළියේ තියෙනවා රුපියල් 600ට. මොකද අපි දැන් දැක්ක ස්කැමල් දුවන්නේ ගොඩක් විදිහට. ස්කැමල් එකට ලීටර් ගහන්න පුළුවන් 400ක් 500ක් වගේ ලොකු ධාරිතාවක්. ඒක ගහලා එළියට ගිහලා නැවත වරා පෝලිමර දාලා ඒක පටවනවා. ඉතින් මේවා වැනි ඒ වගේම පිරුම් මල්වලින් විවිධ අක්‍රමිකතා කරනවා. මේවා සාමාන්‍යයෙන් මේම තමයි බාණ්ඩිකයක් වෙනකොට වැනි අක්‍රමිකතා සිද්ධ වෙන බවලෝ. නමුත් පොලිසියක් තියෙන්නේ, මේ අදාළ ආයතන තියෙන්නේ, මේවා පරීක්ෂාවට ලක් කරන්න. ඉතින් අද වෙනකොට ඕනතරම් ඩීසල් රුපියල් 600ට නම් ලංකාවේ ඕනතරම් තියෙනවා ලීටරේ රුපියල් 600.